මේ මොහොත කියලා කියන්නේ. අන්නේ මොහොත දැන් උදා වෙලා තිබෙන්නේ මේ පින්නතුන් මේ යන්නා වූ මාර්ගය තුල. මොකද්ද මේ මාර්ගය? අන්න මේ මොහොතේ දැනගත්තා වූ මනසිකාර්ය. මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාර්ය. මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාර්ය? මම යන මාර්ගය. මොකද්ද මම යන මාර්ගය? මේ වෙලාවේ මේ බණ ඇහෙන්නේ කුමන මාර්ගයේ කුමක් සොයාගෙන යන පින්නතුන්? දැන් ඔන්න මේ පින්නතුන් තමා තුළින් අත්දකින්න මේක තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. මෙන්න ධර්මයේ ශ්‍රවණය වෙන වෙලාව දැන් තමා තුළින් අත්දකින්නවා මොකක්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය. මොකක්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය? මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? අන්න දැන් ඔන්න ඔය තොරතුර තමන් දැනගත්තද කියලා බලන්න. මම සොයාගෙන යන මාර්ගය. ඒ තොරතුර මොකද්ද? මම සොයාගෙන යන මාර්ගය කියන මෙන්න මේ ධර්මය දැනගත්තද? ඔන්න ඕක තමයි ධර්මය කියන්නේ. අන්න මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරයවත් මෙන්න මේ ධර්මය. මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ ධර්මය? මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? දැන් ඒකට අතිරේකව තව උත්තරෙත් ලැබුණාද කියලා බලන්න. දැන් මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? මම දැන් මේ මොහොතේ දැනගත්තා. මොකක්ද දැනගත්තේ? මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? කොහොමද දැනගත්තේ? දැනගත්තේ ඇසුණා. ඇයි ඇසුනේ? ඔබ වහන්සේ එහෙම දේශනා කරා. ඔබ වහන්සේ දේශනා කරා මේ මොහොතේ මම සොයාගෙන යන මාර්ගය මොකක්ද කියලා. ඔබ වහන්සේ කියනකොට මට ඇහුණා. ඔබ වහන්සේ කියමින් ගියා මට ඇහෙමින් ගියා. තව අය කියාවි මම දැක්කා. ලියුණා. ලියවෙමින් ගියා දකිමින් ගියා. කියවුණා කියලා තව සමහර කියාවි. මට කියවුණා. මට කියවුණා. කියවෙමින් ගියා ඇසෙමින් ගියා. ඕන උත්තරයක් දාගන්න. ඕන උත්තරයක් දාගන්න. කොයි උත්තරේ දාගත්තත් ඒක තමන්ගේ ඒ මොහොතේ අත්දැකීම. ඒක හරිද වැරදිද කියලා කියන්න මේ ලෝකේ තවත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කවදාවත්. මොකද තමන්ගේ අත්දැකීම තමන්ට සහතික වෙන්න ඕන. ඒ මොහොතට අදාළව මොකද්ද මම අත්දැක්කේ? මට ඒක ඇහුණාද? මම ඒක දැක්කද? මට ඒක කියුණාද? මම ඒක බැලුවද? ඕන පැත්තකින් බලන්න. ඕන පැත්තකින් බලන්න. දැන් අන්න ඒක නෙමෙයි දැන් මෙතන වැදගත්කම තියෙන්නේ. මොකද්ද? මොකද්ද මම මේ මොහොතේ මොකද්ද මම දැනගත්තේ? මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? ඒක මට අපි කිමු දැන් මේ පිටුදුන් කියන උත්තරේ විදියට ඇහුණා කියලා. එතකොට මට ඇහුණා. ඇහෙන්නේ හේතු විදියට මෙයා කියන මොකද්ද? ස්වාමීන් වහන්සේ ඒක දේශනා කරා. ඒ අනුව අද ධර්මයේ තිබුණා වූ පළවෙනි අලුත් ධර්ම කරුණ තමයි මම සොයාගෙන යන ධර්ම මාර්ගය මොකද්ද? අන්න බන්න මට ඇහිච්ච නිසා ඒ තොරතුර මම දැනගත්තා. අන්න දැන් මෙයා කියන මට බණ ඇහුණා. ඇහිච්ච බණේ දැන් මට මතකයි. මොකද මතක? මම ඒක අහගත්ත අද දවසේ අලුතෙන් කිව්ව බණේ විදියට. අලුතෙන් කිව්ව ධර්මයේ විදියට. දැන් ඔකට උත්තරෙත් දැනගත්තද කියලා බලන්න. මම සොයාගෙන යන මාර්ගය මොකක්ද කියලා දැනගත්තාම ඒකට උත්තරෙත් දැනගත්තද කියලා බලන්න. අන්නේ උත්තරේ දැනගත්ත පින්නතුන් දැන් අත උස්සන බලන්න. අත නම් උස්සලා ඇති. හැබැයි පේන්නේ නැන්නේ. අත නම් උස්සලා ඇති. පේන්නේ නැන්නේ. දැන් එතකොට බලන්න ඒකට මොකද්ද වුනේ කියලා. දැන් හිනාවක් ගියේ නැද්ද? මේ හාමුදුරන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මදුරුවන්ට බණ කියන මදුරුවන්ගේ අත් තියන දුස්සන්න. මදුරුවන්ට කියන බණේ අපි අහගන්නවා මේ YouTube එකෙන්. YouTube එකේ මේ හාමුදුරන්ට පේනවද මාව? අත උස්සගෙන බලන්න. අත ඉස්සුවද කකුල ඉස්සුවද කියලා කොහොමද දන්නේ? ඒකවත් දන්නේ නැති මේ හාමුදුරුව මොනවද මේ කියන්නේ? අත උස්ස. දැන් ඔන්න අත උස්සන්නේ කොහම ඔන්න ඔය තොරතුරු ටිකක් දැනගත්තද කියලා බලන්න.
අත ඉස්සුනාද කියලා බලන්න සමහර අයගේ. දැනගත්තද කියලා බලන්න ඒ වෙලාවේ හිටියේ ජංගම දුරකථන ඉස්සරහා කියලා. එහෙම නැත්නම් ඒ වෙලාවේ හිටියේ පරිගණක ඉස්සරහා කියලා. ඒ වෙලාවේ හිටියේ ටැබ්ලට් එක ඉස්සරහා කියලා දැනගත්තද කියලා අත උස්සන්න කියනකොට අත ඉස්සුනේ නැද්ද කියලා බලන්න. අත උස්සන්න කියනකොට අත ඉස්සුනේ නැයි කියන අය දැන් අත උස්සන්න බලන්න. මේ මොහොත කියලා කියන්නේ. අන්නේ මොහොත දැන් උදා වෙලා තිබෙන්නේ මේ පින්නතුන් මේ යන්නා වූ මාර්ගය තුල. මොකද්ද මේ මාර්ගය? අන්න මේ මොහොතේ දැනගත්තා වූ මනසිකාරය. මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාරය. මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාරය? මම යන මාර්ගය. මොකද්ද මම යන මාර්ගය? මේ වෙලාවේ මේ බණ ඇහෙන්නේ කුමන මාර්ගයේ කුමක් සොයාගෙන යන පින්නතුන්? දැන් ඔන්න මේ පින්නතුන් තමා තුළින් අත්දකින්න මේක තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. මෙන්න ධර්මයේ ශ්‍රවණය වෙන වෙලාව දැන් තමා තුළින් අත්දකින්නවා මොකක්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය. මොකක්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය? මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? අන්න දැන් ඔන්න ඔය තොරතුරු තමන් දැනගත්තද කියලා බලන්න. මම සොයාගෙන යන මාර්ගය. ඒ තොරතුරු මොකද්ද? මම සොයාගෙන යන මාර්ගය කියන මෙන්න මේ ධර්මය දැනගත්තද? ඔන්න ඔක තමයි ධර්මය කියන්නේ. අන්න මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරයවත් මෙන්න මේ ධර්මය. මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ ධර්මය? මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? දැන් ඒකට අතිරේකව තව උත්තරෙත් ලැබුණාද කියලා බලන්න දැන්. මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? මම දැන් මේ මොහොතේ දැනගත්තා. මොකක්ද දැනගත්තේ? මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? කොහොමද දැනගත්තේ? දැනගත්තේ ඇසුණා. ඇයි ඇසුනේ? ඔබ වහන්සේ එහෙම දේශනා කරා. ඔබ වහන්සේ දේශනා කරා මේ මොහොතේ මම සොයාගෙන යන මාර්ගය මොකක්ද කියලා. ඔබ වහන්සේ කියනකොට මට ඇහුණා. ඔබ වහන්සේ කියමින් ගියා මට ඇහෙමින් ගියා. තව අය කියාවි මම දැක්කා. ලියුණා. ලියවෙමින් ගියා දකිමින් ගියා. කියවුණා කියලා තව සමහර කියා. මට කියවුණා. මට කියවුණා කියවෙමින් ගියා ඇසෙමින් ගියා. ඕන උත්තරයක් දාගන්න. ඕන උත්තරයක් දාගන්න. කොයි උත්තරේ දාගත්තත් ඒක තමන්ගේ ඒ මොහොතේ අත්දැකීම. ඒක හරිද වැරදිද කියලා කියන්න මේ ලෝකේ තවත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කවදාවත්. මොකද තමන්ගේ අත්දැකීම තමන්ට සහතික වෙන්න ඕන. ඒ මොහොතට අදාළව මොකද්ද මම අත්දැක්කේ? මට ඒක ඇහුණාද? මම ඒක දැක්කද? මට ඒක කියුණාද? මම ඒක බැලුවද? ඕන පැත්තකින් බලන්න. ඕන පැත්තකින් බලන්න. දැන් අන්න ඒක නෙමෙයි දැන් මෙතන වැදගත්කම තියෙන්නේ. මොකද්ද? මොකද්ද මම මේ මොහොතේ මොකද්ද මම දැනගත්තේ? මම සොයාගෙන යන මාර්ගය මොකක්ද? ඒක මට අපි කිමු දැන් මේ පිටු දුන්නේ උත්තරේ විදියට ඇහුණා කියලා. එතකොට මට ඇහුණා. ඇහෙන්නේ හේතු විදියට මෙයා කියන මොකද්ද? ස්වාමීන් වහන්සේ ඒක දේශනා කරා. ඒ අනුව අද ධර්මයේ තිබුණා වූ පළවෙනි අලුත් ධර්ම කරුණ තමයි මම සොයාගෙන යන ධර්ම මාර්ගය මොකක්ද? අන්න බන්න මට ඇහිච්ච නිසා ඒ තොරතුර මම දැනගත්තා. අන්න දැන් මෙයා කියන මට බණ ඇහුණා. ඇහිච්ච බණේ දැන් මට මතකයි. මොකද මතක? මම ඒක අහගත්ත අද දවසේ අලුතෙන් කිව්ව බණේ විදියට. අලුතෙන් කිව්ව ධර්මයේ විදියට. දැන් ඔකට උත්තරෙත් දැනගත්තද කියලා බලන්න. මම සොයාගෙන යන මාර්ගය මොකක්ද කියලා දැනගත්තාම ඒකට උත්තරෙත් දැනගත්තද කියලා බලන්න. අන්නේ උත්තරේ දැනගත්ත පින්නතුන් දැන් අත උස්සන බලන්න. අත නම් උස්සලා ඇති. හැබැයි පේන්නේ නැහැ. අත නම් උස්සලා ඇති. පේන්නේ නැහැ. දැන් එතකොට බලන්න ඒකට මොකද්ද උනේ කියලා. දැන් හිනාවක් ගියේ නැද්ද? මේ හාමුදුරන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ?
මදුරුවන්ට බණ කියන මදුරුවන්ගේ අත්තින දුස්සන්න. මදුරුවන්ට කියන බණ අපි අහගන්නවා මේ YouTube එකෙන්. YouTube එකේ මේ හැමදුරන්ට පේනවද මාව? අත උස්සගෙන බලන්න. අත ඉස්සුවද කකුල ඉස්සුවද කියලා කොහොමද දන්නේ? ඒකවත් දන්නේ නැති මේ හාමුදුරුව මොනවද මේ කියන්නේ? අත උස්ස. දැන් ඔන්න අත උස්සන්නේ කොහම ඔන්න ඔය තොරතුරු ටිකක් දැනගත්තද කියලා බලන්න. අත ඉස්සුණාද කියලා බලන්න සමහර අයගේ. දැනගත්තද කියලා බලන්න ඒ වෙලාවේ හිටියේ ජංගම දුරකථන ඉස්සරහා කියලා. එහෙම නැත්නම් ඒ වෙලාවේ හිටියේ පරිගණක ඉස්සරහා කියලා. ඒ වෙලාවේ හිටියේ ටැබ්ලට් එක ඉස්සරහා කියලා දැනගත්තද කියලා අත උස්සන්න කියනකොට අත ඉස්සුනේ නැද්ද කියලා බලන්න. අත උස්සන්න කියනකොට අත ඉස්සුනේ නැයි කියන අය දැන් අත උස්සන්න බලන්න.